ආයිපුවන් සුබ දවසක් කැඩෙන කැඩෙන බිඳෙන බිඳෙන වාරයක් වාරයක් පාසාම මකුළුවෙක් එයාගේ දැල වෙනවා අපිට බලාපොරොත්තු බිඳෙනකොට කැඩෙනකොට අපිටත් පුළුවන් වෙන්න ඕනේ ඒවා තවදුරටත් අල්ලගෙන ඉස්සරහට යන්න මිනිස්සු ශක්තිමත් වෙන්නේ එහෙම ජීවිතේට හිතන්න යමක් ශේෂ කරමින් ආරම්භ කරන්න අවශ්‍යයි ජීවිතාර්ථය අදින මිතුරුනි අපිට ජීවිතේ හරිම වැදගත් ආරක්ෂාව කියන එක ආරක්ෂා අපි විවිධ ක්‍රම ඔස්සේ සකසා ගන්නවා විශේෂයෙන්ම නූතන දියුණු ලෝකයේ තුල අපි බොහෝ දේන් ආරක්ෂා වීම සඳහා අලුත් දියුණු තාක්ෂණයක් එක ගනුදෙනු කරනවා ඒතරිත බොහෝ වෙලාවට මුණ ගැහෙන දෙයක් තමයි අපේ CCTV කැමරා කියන වචනය එතකොට මේ CCTV කැමරා පද්ධතියක් අපි දකිනවා සමහරවිට අපේ නිවෙස්වල තියෙනවා ආයතන තුල තියෙනවා එතකොට මාර්ගගතවත් තියෙනවා වීදිවලත් ඔය සවි කළා තියෙනවා දැන් මේ දවස්වල නම් CCTV කැමරා ගැන කතා කරනවා මොකද මාර්ග නීති කඩ කරන්නේ CCTV කැමරා පද්ධතිය මේ නිරීක්ෂණය කළා තමයි ඒ නීති කඩ කරන අයට දඬුවම් කරන්නේ අද අපි කතා කරනවා මේ CCTV කැමරා ශ්‍රේෂ්ඨය පිළිබඳව ඉතාම සාර්ථක පාඨමාලාවක් දියත් කරලා තියෙනවා ශ්‍රී චිත්‍රරත්න කාර්මික සංවර්ධන ආයතනය මේ CCTV පාඨමාලාව මොන විදියටද අපිට ශිෂ්‍යයන්ට නැත්නම් හදාරන කෙනෙකුට අයදුම් කරුවෙකුට මේකට එකතු වෙන්න පුළුවන් කොහොමද මේකේ තියෙන වාසි මොනවද මේකේ තියෙන මුඛ්‍ය පරමාර්ථ මොනවද මේක ආරම්භ කිරීමේ කියන කාරණාවත් එක්කත් අපි කතා කරමු ශ්‍රී චිත්‍රරත්න කාර්මික සංවර්ධන ආයතනයේ CCTV පාඨමාලාවේ උපදේශක කවිතු මදුශංක මහත්මයා සිටිනු අප සමග. ඉතම ආදරෙන් පිළිගන්නවා අයබෝවන්. අයබෝවන්. දැන් CCTV කැමරාව කියන මේ වචනය අපිට හරි හුරු එකක්. නමුත් මේක ඉතිහාසයේ 1942 තරම් ඈතරදි වෙනවා කියලා අපි මේක දිගේ ඈතට යනකොට මුණ ගැහෙනවා. CCTV කැමරා පද්ධතිය කියන වචනෙත් එක මික්ෂේත්‍රයක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම අවධියක තමයි ශ්‍රී චිත්‍රරත්න කාර්මික සංවර්ධන ආයතනයේ මේ CCTV පාඨමාලාවක් සැලසුම් කළා තියෙන්නේ. කොහොමද මොකක්ද මේ මේක කොහොමද සමන්විත වෙන්නේ? ඔව් ඇත්තටම අපේ CCTV කැමරා පද්ධති වල පාඨමාලාව අපි ආරම්භ කරනකොට මූලිකවම බලපු කාරණාව තමයි අපේ දූදරුවන්ට මේ ශේෂ්ත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අය මේ ශේෂ්ත්‍රය දැනට රැකියාවක් කරගෙන යන අයට රැකියාවෙන් ඉදිරියට යන්නත් ශේෂ්ත්‍රයට එන්න බලාපොරොත්තුෙන් තමන්ගේ සොයන් රැකියාවක් කරන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම අපි අත්වලක් වෙන්න තමයි මේක පටන් ගන්න තීරණය කරේ. එතකොට අපි දැන් CCTV කැමරා පද්ධති පාඨමාලාවේදී අපි කොටස් දෙකකට මේ පාඨමාලාව එකම පාඨමාලාවෙන් යන්න පුළුවන් කමක් තියෙන විදිහට තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ කියන්නේ කාර්මික පැත්තටත් යන්න පුළුවන් ඊළඟට ඔපරේටර් කියන ඔප්ෂන් එකට උනත් අපිට යන්න පුළුවන් විදිහට තමයි අපි මේ පාඨමාලාව ලෑස්ති කරලා අපේ ශිෂ්‍යයන්ට පුහුණු කරගෙන යන්නේ. ඔව් මේ වගේ පාඨමාලාවක් හැදෑරීමේ තියෙන වාසි මොනවද? ඔව් මේ වගේ පාඨමාලාවක් හැදෑරීමේ තියෙන වාසි ගත්තොත් ඇත්තටම දැන් අපි දන්නවා CCTV කැමරා පද්ධතියක් සාමාන්‍යයෙන් දැන් අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා මේ යන විදිහට කියන්නේ අපේ ආරක්ෂාවට අනිකුත් ඕනම දෙයකට මේ කැමරා පද්ධතිය අපි පාවිච්චි කරනවා ආයතනයක් හෝ වේවා නිවසක් හෝ වේවා එතකොට ආයතනයකදී වුණත් අපිට ආරක්ෂාවට අමතරව පිරිවැය ඉතුරු කරගන්න ඒ වගේ ගොඩක් ශේෂ්ත්‍රයේ පුළුල් වෙලා යනවා එතකොට මේ පාඨමාලාව හදාරන එකේ තියෙන වාසි විදිහට ගත්තොත් අපිට ඇත්තටම දැන් ඉල්ලුමට හරියන සැපයුමක් දෙන්න පුළුවන් අපේ කාර්මික ශිල්පීන්ුත් ඉන්න ඕනේනේ. එතකොට දැන් ඒ කාර් එහෙම හොඳ පුහුණුවලක් කාර්මික ශිල්පීන් අපේ පාඨමාලාවෙන් අපිට නිර්මාණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් නිවසක ආයතනයකට කැමරා පද්ධතියක් සවි කරගන්නකොට අපේ සවි කරගන්න පුද්ගලයා විසින් ගුණාත්මක භාවය බලනවනේ. ඉතින් අපේ පාඨමාලාවේ හදාරපු ළමයෙක්ගෙන් ඒ CCTV කැමරා පද්ධතිය සවි කරගන්නව නම් ඉහළ ගුණාත්මක CCTV කැමරා පද්ධතියක් සවි කරගන්න පුළුවන්. ඉතින් ඒ මට්ටමේ ගුණාත්මක දේවල් ගොඩක්
තියෙන විදිහට තමයි අපි මේ කැමරා පද්ධති පාඨමාලාව නිර්මාණය කරලා තියෙන්නේ. අපිට දැන් මේ පාඨමාලාව පිළිබඳව තවදුරටත් කතා කරන්න පුළුවන්. දැන් අපි දන්නවා අලුත් ලෝකයේ ඇතුලේ නවීන ලෝකයේ ඇතුලේ අපි ආරක්ෂාවට එහා ගිහිල්ලා ඊටත් වැඩිය කාර්යයක් මේ CCTV කැමරා පද්ධතිය ඔස්සේ සිදු වෙනවා. විශේෂයෙන්ම අපි මොනවා හරි අපරාධයක් වුණොත් සාපරාධික ක්‍රියාවක් වුණොත් කියන්නේ CCTV මේ පරීක්ෂා කළේ නැද්ද කියලා. මේක විවිධ ආකාරයෙන් වැදගත් වෙනවා. දැන් මේක හා බැඳිච්ච නීතියක් පවා රටේ ලෝකෙත් තියෙනවා. අපි මේ අලුත් වෙන ලෝකයට ගැලපෙන මාතෘකාවක් රැකියා වෙළඳපළක් නිර්මාණය වෙමින් තියෙන ක්ෂේත්‍රයක්. එතකොට මේ CCTV කැමරා ශිල්පය හැදෑරීම කෙනෙකුට ඉතාම වැදගත් වෙන්න පුළුවන් අනාගත ලෝකයට. අපිට පැහැදිලි කරන්න කමිතු මදුශංක මහත්මයා, දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පාඨමාලාවට එන්න ආසාවක් කැමැත්තක් තියෙනවා, නමුත් මොනවද සපුරන්න ඕනේ සුදුසුකම්? ඇත්තටම අපි විශේෂ සුදුසුකම් මුකුත් මේකෙදි බල ප්‍රධාන වශයෙන් බලන්නේ නැහැ. මොකද අධ්‍යාපන මට්ටම තමන්ගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් තමන්ගේ ස්වයං රැකියාවක් කරන්නේ මේකට පුද්ගලයෙක් එන්නේ. එතකොට ඒ පුද්ගලයාට මේ ශාස්ත්‍රයේ කැමැත්තක් තියෙනවා නම් අපි මේ ඕනම කෙනෙක්ට මේ ශාස්ත්‍රයේ ඉදිරියට යන්න උදව් කරනවා. එතකොට දැන් වැඩිහිටි පුද්ගලයෙක් හෝ වේවා, අපේ විභාගයේ ඕ ලෙවල්, ඒ ලෙවල් මොකක් හරි විභාගයක් ඉවර වෙලා ඉන්න දරුවෙක් හෝ වේවා, තරුණ පුද්ගලයෙක් හෝ වේවා, ඒ කියන්නේ දැනට රැකියාවක් කරන ගමන් හරි කමන්නේ අපේ පාඨමාලාව සති අන්තයේ තියෙන්නේ. එතකොට ඒ පාඨමාලාවට සම්බන්ධ වුණොත් එයාට ඒ රැකියාව කරන ගමන් හෝ තමන්ගේ අමතර ස්වයං ව්‍යාපාරයක් විදිහට මේ CCTV කැමරා පද්ධති කරගෙන යන්න පුළුවන්. එතකොට දැන් අර මම කියවනේ මුලින්ම ඔපරේටර් ටෙක්නීෂියන් කියලා අපි කැටගරි දෙකකටත් ට්‍රේන් කරනවා කියලා. අන්න ඒ වෙලාවේදී ඔය රැකියාවක් කරන ගමන් අමතර රැකියාවක් විදිහට CCTV කැමරා ටෙක්නීෂියන් කෙනෙක්, එහෙම නැත්නම් කාර්මික ශිල්පියෙක් විදිහට වැඩ කරනවා නම් එයාට එයාගේ ශිල්පීය ඥානය ප්‍රගුණ කරගත්තට පස්සේ එයාට පුළුවන් දැනට තියෙන ගේ නිවසක ආයතනයක එතකොට ඒ වගේ මොන හරි කැඩීම් බිඳීම් තියෙනවා නම් ඒව සවි කරගන්න ඒ අවශ්‍ය සියලුම දෙනුම අපි ලබා දෙන නිසා ඒක තමන්ට අපි අධ්‍යාපන මට්ටමකින් වෙන් කරලා දෙන්නේ නැහැ. ඕනම කෙනෙක්ට වයස් භේදයකින් තොරව මේකට සහභාගී වෙන්න පුළුවන්. කැමැත්ත තියෙනවා නම් ඉන්න පුළුවන්. පාඨමාලා කාලය කොච්චරද? පාඨමාලා කාලය අපි සති 7ක කාලයක් තමයි කරන්නේ. සති 7ක්. ඒ කියන්නේ සති අන්තය? සති අන්තයේ දින 7ක්. අහා. එතකොට ගෙවීමක් කරන්න ඕනේද නැත්නම්? ඔව්. පොඩි ගෙවීමක් කරන්න ඕනේ. අපේ ආයතනයේට ඒ ගෙවීම කරලා ඉවරුනාට පස්සේ ගෙවීමත් අපි කොටස් දෙකකට තමයි ගන්නෙ. සාමාන්‍යයෙන් මේ පාඨමාලා සාමාන්‍යයෙන් මේ පාඨමාලා දැනට අපි රුපියල් 9500ක වගේ සුළු මුදලකට කරන්නේ. ඒකෙනුත් කොටස් දෙකකට ඒ පාඨමාලාව කරන්න පුළුවන් අවසාන විභාගයට කලින්. අපි එතකොට මේකේ අවසානයේදී ජිනරතන කාර්මික විද්‍යාලය මගින් සහතික පත්‍රයක් නිකුත් කරනවා. ඊට අමතරව මේ කාලෙදී අපි කතා කරගෙන යන ගමන් තියෙන්නේ හික්විෂන් කියන ආයතනය සමග ඒගොල්ලන්ගේ එක්සෑම් එකකටත් අපේ ළමයින්ව වාඩි කරවලා ලෝකෙටම අදාළ වෙන විදිහේ සහතික පත්‍රයකුත් ළමයින්ට නිකුත් කරන්න. ඒ කියන්නේ මේ පාඨමාලාව හදාරන කෙනෙකුට ජාත්‍යන්තර රැකියා වෙළඳපොලේ වුණත් ඉඩ කඩ විවර වෙන ආකාරයට සහතිකයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්, අනිවාර්යයෙන්ම දැනටත් ඒක කතා කරලා තියෙන්නේ. තව පොඩි වැඩ ප්‍රමාණයක් තියෙනවා අපිට කරගෙන යන්නේ මේ වැඩපිළිවෙලේ. එතකොට ජාත්‍යන්තර වෙළඳපොලට ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් කරන්න පුළුවන් විදිහට සහතික පත්‍රයක් අපි ලබා දෙනවා. CCTV කැමරා පද්ධතියක් අපේ නිවසක සවි කරගන්නවා කියලා කිව්වහම ඔකද විවිධ දේවල් තියෙනවා. බොහෝ වෙලාවට අපි නිකන් අතරමැදියන්ට අහු වෙනවා. අපි වැරදි දේවල් අරගෙන එනවා. සමහරවිට බාල බඩුවලට අහු වෙනවා. විශාල මුදල් අපි ගෙවනවා. මේ පිළිබඳව අපි සාමාන්‍ය ජනතාවට උනත් එහෙම ලොකු අවබෝධයක් නැහැ. CCTV කැමරාවක් කියන එක දැනගත්තට සමහර කැමරා පද්ධති තියෙනවා හයි කරලා ගිනිචර පස්සේ කොහොමවත් මූණක් අඳුරගන්න බෑ. ඒව හරිම අපහැදිලි. මේක දැන් රාත්‍රී කාලයේ දවල් කාලයේ කියලා වෙනසක් නැතිව පැහැදිලිව තියෙන්න eBay. හැබැයි අපි විශාල මුදල් ගෙවලා නමුත් අර අපේ බලාපොරොත්තු අරමුණ ඉටු කරගන්න බෑ. අපි දැනුවත් කිරීමක් කරමු. කවිද මහත්මයා, දැන් සාමාන්‍ය CCTV කැමරා පද්ධතියක් හයි කරගන්න ඕනි කෙනෙකුට.
सीसीटीवी कैमरा पद्धति सविकर गोटे बहुदिना दंट समाज जालामाध्य से दकीन विलावल तीन वा सीसीटीवी कैमरा पद्धति अभी मे विधिट करवा मे विधिट करवा मुलु कैमरा उक्कम मेच्चर इवगे केक विधिट अभी समाज जालामाध्य दकीन वा हेब कैमरा वक सविकरगा निवसक सविकरगा अभी बलियुत गुणांग किहिपे अक्तीन एक आरक्षावट अभी कैमरा वक सविकरगा कोई विधिटद ඊළඟට ඒ කැමරාව අකුණු වලින් බේරෙන්න ඕනේ. එතකොට කරන්ට් එකක් ওই කැමරාව ඇතුලේ වැඩ කරනවා. එතකොට ඒ දේවල් වලින් කිසිම හානියක් වෙන්නේ නැති වෙන්න අපි ඒක සවි කරගන්න ඕනේ. එතකොට දැන් ගොඩක් වෙලාවට අපි එළිය දකින්න දෙයක් තමයි දැනට ඕනම කෙනෙක්ගෙන් අහුවොත් කියන්නේ අපිට කැමරා හතරක පද්ධතියක් කැමරා අටක පද්ධතියක් සවි කරගන්න ගන්න කොහොමද කියලා. ඉතින් අපි ඇත්තටම අපේ ළමයින්ව ට්‍රේන් කරන්නේ නැහැ කවදාවත් ඒ විදිහට මේකට මෙච්චරයි කියලා පුරුදු කරන්න. අපි ළමයින්ව පුරුදු කරන්නේ අදාළ තැනට. සමහරක් විට ඒ ඉඩ ප්‍රමාණය හරස් අතර දිග පල්ලින් අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. සමහරක් විට ත්‍රිකෝණාශ්‍රයක් වෙන්න පුළුවන්. ත්‍රිකෝණාකාර කොයි හෝ ඉඩ ප්‍රමාණයක් තියෙනවා නම් අපි ඒ ඉඩ ප්‍රමාණය බලලා අවශ්‍ය කැමරාව කැමරාවේ කෝණ බලලා කැමරාවට ආරක්ෂාවට තව මොනා දෙන්න උපාංග එතකොට මේ කැමරාව යන දුර ප්‍රමාණ ඒ දුර ප්‍රමාණයට අමතරව කැමරාවට සවි වෙන කේබල් වල ශක්තිය කේබල් වල වයරින් කරගෙන යන විදි ඒ හැමදේම අපි මේ අපේ පාඨමාලාවේදී ළමයන්ට කියලා දෙනවා අන්න එතකොට අපේන් ඉගෙන ගත්ත ළමයෙක්ට පුළුවන් හරියටම කවදාහරි එයාගේ තමන්ගේ ස්වයං ව්‍යාපාරයක් කරනකොට ප්‍රශ්නයක් එන්නේ නැති විදිහේ CCTV කැමරාවක් දෙතියක් සවි කරලා දෙන්න. දැන් ගොඩක් වෙලාවට අර නිවස්වල අයටත් තියෙන ප්‍රශ්නේ තමයි කැමරා පද්ධතියක් ගේනවා. ඇත්තටම මූණු පේන්නේ නැහැ කියනවා හවසට රෑ වෙනකොට මුකුත්ම පේන්නේ නැහැ කියනවා. අන්නේ ඒක වෙන්නේ ඒ සතියක් දෙකක් යනකොට පේන්නේ නැති වෙනවා. ඉතින් ඒක වෙන්නේ කැමරාවේ එක පැත්තකින් කැමරාවේ ක්වොලිටි එක. එතකොට දැන් ඇත්තටම උදාහරණයකට ගත්තොත් අපි අපේ ෆෝන් එකකින් ෆොටෝ එකක් ගත්තත් ඒකේ අපි ફોකස් කරනවා zoom කරනවා ඔය ඔක්කොම කරනවනේ අන්න ඒ වගේ කැමරාවෙත් ඒ දේවල් තියෙනවා එතකොට ඒ කැමරාවක් අපි දානකොට කැමරාව පේන්න ඕන දුර ප්‍රමාණය අපි ගණනය කරන්න ඕනේ ඒ සියලුම ගණනය කිරීම වලට පස්සේ තමයි අපි කැමරාවක් සවි කරන්න ඕනේ ඒ කියන්නේ අදාළ තැනට අවශ්‍ය කැමරාව තෝරගන්නේ ඊළඟට සමහර මිය අපේ पारिभोगिक अपिटत कीन अत्रम कैमराव दवास दिखाई तुना अपिट रेकॉर्डिंग बलन पुलवा यदि एक अदाल कैमरा प्रमाण गणनीय किरीम की तौरव हार्ड डिस्क का खाई कल तीन थिंग अभी ये देवल हरिदे विधि तौरगा पुर्दे गण कुट इलाट रात्रि काले दंग अलू दंग तीन कैमरा तीन रात्रि काले अपिट इसरना तिबुन कैमरा वाल कलुसुद විදියට තමයි රාත්‍රී කාලේ පේන්නේ. හැබැයි දැන් රාත්‍රී කාලෙත් දවල් වගේම පාට තියෙන විදිහට පේන්න පුළුවන් කැමරා පද්ධතිය තියෙනවා. සමහර කැමරා පද්ධති දැන් තියෙනවා ආයතනයක් ගත්තොත් අපි ආයතනයක රාක් තියෙන තැනන් වලට දාන කැමරාව නෙමෙයි මුදල් අය කැමිකාවට දාන්නේ. එතකොට මුදල් අය කැමිකාවට දාන කැමරාව නෙමෙයි ඒකේ වාහන නවත්තන ස්ථාන වලට දාන්නේ. ඉතින් අන්න ඒ වගේ තමන් තෝරගන්න අත්‍තරම පාරිභෝගිකයා දන්නේ නැහෙනේ මම ගන්න ඕන කැමරාව මොකද්ද කියලා. ඉතින් අපින් අපේ ඉගෙන ගන්න ළමයින්ව අපි පුරුදු කරන්නේ පාරිභෝගිකයාගෙන් ඉස්සෙල්ලාම අහන්න අවශ්‍යතාවය මොකද්ද? ඒ අවශ්‍යතාවයට අදාළ කැමරාව තෝරලා දෙන එක අපේ වගකීම. ඉතින් අපේ ළමයින් අපේ ළමයින් පුරුදු කරන්නේ මේ විදිහට යන්න කියන එක තමයි. හොඳයි. හොඳ පාඨමාලාවක් න්‍යායාත්මක දැනුම ප්‍රායක ලෝකයට අවශ්‍ය විදිහට. දැන් අපි දන්නවා මේ බොහෝ වෙලාවට මේක හදාරපු අය නෙමෙයි CCTV කැමරා හයි කරන්නේ. ඔයින් හරිලා අපිට අරගෙන ඇවිල්ලා ඔකෙල්ලල අටෝල යනවා. අන්තිමේදී අපි 365 දවසෙම බැන 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 ඉන්නවා අපේ සල්ලිත් අපරාධේ, අපේ කාලයත් අපරාධේ සියල්ල. ඉතින් ආදරණීය මිතුරනි, අද CCTV කැමරා පද්ධතිය මේ ක්ෂේත්‍රය සම්බන්ධව විශේෂයෙන්ම ශ්‍රී ජිනරතන කාර්මික සම්වර්ධන ආයතනය දියත් කර තිබෙන මේ CCTV පාඨමාලාව පිළිබඳවත් CCTV කැමරාවක් සවි කර ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු පිළිබඳවත් කතා කරනවා. මත විරාමයකින් අනතුරුව අපි අලුත් හමුවෙමු.
යලිත් අපි ජීවිතාර්ථ සමග CCTV කැමරා පද්ධතියක් නිවසට සවි කර ගන්නකොට ආයතනයකට සවි කර ගන්නකොට අපේ අවශ්‍යතාවයකට අපි යොදා ගන්නකොට බොහෝ වෙලාවට එහෙමට ලොකු අවබෝධයක් එක්ක නෙමෙයි අපි අවස්ථාවන්ට යන්නේ. ඒ විතරක් නෙමෙයි එහෙමට දැනුමක් තියෙන න්‍යායාත්මක ප්‍රායෝගික අත්දැකීම් තියෙන පුහුණුවක් කුරුවක් තියෙන අය නෙමෙයි ඔය අවශ්‍යතාව ඉටු කරන්න ওই සේවය අපට ලබා දෙන්න අපි ළඟට එන්නේ. අන්න ඒ නිසා තමයි මෑත කාලින ඉතාම ජනප්‍රිය ක්ෂේත්‍රයක් විදිහට මේ CCTV කැමරා අංශය ඉතාම පුළුල් පාඨමාලාවක් ඔස්සේ හොඳ ශිල්පීන් පිරිසක් සමාජගත කිරීමේ ක්‍රියාවලියට ශ්‍රී ජිනරත්න කාර්මික සම්වර්ධන ආයතනය අත තබත් තිබෙනවා. CCTV පාඨමාලාවක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. කවිත මදුශංක එහි උපදේශක තමා අද ජීවිතාර්ථ සමග ඔබව දැනුවත් කරනවා. දැන් මේ පාඨමාලාවේ මොනවද අදාළ විෂයයන්? ඔව් ඇත්තටම මේ පාඨමාලාව ගත්තාම මේ පාඨමාලාවේ අපි ගමුකෝ උපාංග කැමරා වර්ග අදාළ උපාංග සියලුම දේ අපි හඳුන්වලා දෙනවා. එතකොට ඊළඟට අපි මම ඉස්සෙල්ලත් කිව්වා අපි මේ කැමරා පද්ධතිය ඇතුළතදී අවශ්‍ය කැමරා අවශ්‍ය විදිහට තෝරගන්න දේ ළමයින්ට කියලා දෙනවා කියන එක අපි කිව්වා. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් කුඩා නිවසක් ඊළඟට මහල් පහක හයක විදිහට තියෙන ගොඩනැගිල්ලක් අන්න ඔය දෙක අතර ලොකු වෙනස්කම් ප්‍රමාණයක් තියෙනවනේ කැමරා පද්ධතියක් සවිකරණ ගත්තාම. එතකොට මේ අදාළ කැමරා පද්ධතිය සවිකරනකොට අපේ ළමයින්ව අපි පුරුදු කරනවා මේකෙදි අදාළ කැමරාව තෝරගන්නේ කොහොමද? ඒ අදාළ කැමරාව තෝරගෙන ඒ කැමරාවට පාරිභෝගිකයත් එක්ක ඒ කැමරාව මෙතනට ගැලපෙන විදිහ පාරිභෝගිකයට මේකෙන් ලැබෙන වාසි සියලුම දේ කියලා දෙන්න අපේ ළමයින්ව පුරුදු කරනවා. එතකොට මූලිකවම අපි පාඨමාලාවේදී කැමරා උපකරණ එතකොට කැමරා වර්ග මොනවාද? ඒ වර්ග තෝරා ගැනීමට අවශ්‍ය ඇයි? මේ තෝරා ගැනීම වලින් පාරිභෝගිකයට ඇතිවෙන වාසි ඒ සියලුම දේ අපි උගන්වනවා. ඊළඟට කැමරා පද්ධතියක් නිසියාකාරයෙන් රැහන් ගත කර ගන්න විදිය. ගොඩක් වෙලාවට CCTV කැමරා පද්ධතියක එන ප්‍රශ්න තමයි ඔය දැනට සවි කරගත්ත නිවස් වලිනුත් ඇවිල්ලා තියෙන ප්‍රශ්න තමයි කැමරාවක් බලනකොට එක දිගට ඉරි යනවා වගේ වෙනවා කියනවා කළු වෙනවා පැහැදිලි නෑ. ඉතින් ඒක කරනකොට සමහරු කියනවා වැස්ස වෙලාවට අපේ ගෙදර කැමරා පද්ධතිය මේ වැඩ කරන්නේ නැති වෙනවා. ඉතින් ඒ වගේ වෙලා තියෙන්නේ නිසියාකාර දැනුමකින් තොරව කැමරාවට අදාළ රැහන් ගෙනහිල්ලා තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඒ අදාළ රැහන් දාන උපකරණ තියෙනවා. ඒ උපකරණත් එක්ක රැහන් ගත කරන විදිය අපි සම්පූර්ණ පාඨමාලාවේදී ළමයින්ට කියලා දෙනවා. එතකොට ඊළඟට අපි පාරිභෝගිකයත් එක්ක කතා කරගන්න ඕනේ කොච්චර දවස් ප්‍රමාණයක අපිට රෙකෝඩින් එකක් බලන්න පුළුවන් වෙන්න ඕනේද කියලා. දැන් සමහර ගේකට නම් මාසයක් වෙන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට ආයතනයකට මාසයකට වඩා වැඩි කාලයක් ඕන වෙන්න පුළුවන්. බැංකුවකට ඊට වඩා ලොකු කාලයක් ඕන වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ සියලුම දෙනාට උගන්වන වෙලාවේදී අපි තියෙන නීතිමය පැත්තත් කියලා දීලා එතකොට ඒ බැංකුවකට හෝ අදාළ ස්ථානයකට අවශ්‍ය රෙකෝඩින් එකකට අපි කොච්චර ප්‍රමාණයේ ධාරිතාවක් තියෙන හાર્ඩ් ඩිස්ක් එකද දාන්න ඕනේ දේවල් ඔක්කොම කියලා දෙනවා. එතකොට ඒ ගණනය කිරීම කරන විදිහ, ඒ ගණනය කිරීම නූතන කාලීනව අපිට තියෙන සොෆ්ට්වෙයාර්ස් ඇප්ලිකේෂන් පාවිච්චි කරන විදිහ හැමදේම අපි කියලා දෙනවා. එතකොට කැමරා වර්ගයක් තෝරගන්න, කැමරාවක් හරි විදිහට සවි කරගන්න, එතකොට එතනින් කැමරාවට අවශ්‍ය හાર્ඩ් ඩිස්ක් එකේ ඉඩ හදාගන්න, ඒ සියලුම දේවල් ඉගෙන ගන්න ළමයට ඊළඟට අපේ හම්බෙන්න දේ තමයි මේක configurations settings ටික හරියට හදලා දෙන එක. දැන් මොකද ඇත්තටම කැමරා පද්ධතියක් සවි කරගන්න පුද්ගලයෙක් කැමති යා නිවසින් බැහැරව ඉන්න අවස්ථාවකදී වුණත් මේක අවශ්‍ය වෙලාවට බලන්න. ඉතින් එතකොට එයාගේ සෙල් ෆෝන් එකට දාලා දෙන්න, කම්පියුටර් එකට, ඔෆිස් එකට, ඒ හැම දෙයකටම තමන්ගේ CCTV පද්ධතිය බලන්න පුළුවන් විදිහට හදලා දෙන එක, ඒ අදාළ දේවල් ටිකත් අපි කියලා දෙනවා අපේ පාඨමාලාවේදී. එතකොට සම්පූර්ණ පාඨමාලාවක් සිද්ධ කරනවා මේ CCTV කැමරා පද්ධති පාඨමාලාවේ. හොඳයි. දැන් මේ පාඨමාලාව අවසානයේ
වටිනා සහතිකයක් නිකුත් කරනවා. එතනින් පස්සේ මොකද වෙන්නේ? වටිනා සහතිකයක් නිකුත් කරනවා. ඒත් එක්කම මම කිව්වා ජාත්‍යන්තර වෙළඳපොළට යන්න පුළුවන් සහතිකයකුත් අපි දෙන්න දැනට කතා කරගෙන යනවා. ඒකත් අන්තිම අදීරේ වගේ තියෙන අපි අපේ ආයතනයේ පැත්තෙන් සියලුම ඩොකියුමන්ට්ස් අපි ඔක්කොම බාර දීලා තියෙන මේ වෙනකොට. එතකොට එතනින් එහාට මේ ළමයෙක්ට ගියාට අයින් වුණාට පස්සේ මම කිව්වනේ සොයන් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන් මූලික දැනුම අපි දීලා තියෙන කියලා. එතකොට ඒත් එක්කම අපි කරන එක දෙයක් තමයි බඩු ගන්න අවශ්‍ය කැමරා උපකරණ මේ හැමදේම අරගන්න ලංකාවට කැමරා පද්ධති ගෙන්නන කණ්ඩායම් දෙක තුනක් ඉන්නවා. ඒ අදාළ කණ්ඩායම් අපි හඳුන්වලා දෙනවා. එතකොට වගකීමක් ඇතුව ඊළඟට ඒ වගකීමත් එක්කම ඕනම දෙයකට අපේ ආයතනෙනුත් ඊළඟ ආයතන මේකෙන් පස්සෙත් අපි උදව් කරනවා. ඉතින් අන්නේ මේ කැමරා උපකරණ ලබා ගන්න සියලුම දේවලුත් අපි හඳුන්වලා දෙනවා. එතකොට මේ ආයතනයේ ඉගෙනගෙන එළියට යන ළමයෙක්ට කවදාවත් ආයි මට මේ දේවල් කරගන්න විදිහක් නැහැ කියන තැන ඉන්න දෙයක් නැහැ. සියලුම දේවල් අපි සලස්සලා ඉඩ හදලා දෙන නිසා. සාමාන්‍ය CCTV කැමරාවක් අපි ගෙදර සවි කළාම කැමරා පද්ධතියක් සවි කළාම මේකේ සක්‍යතාව නැත්නම් මේකේ ඵල ප්‍රයෝජනය කොච්චර කාලයක් ගන්න පුළුවන්ද නැත්නම් නඩත්තු කිරීමක් අවශ්‍ය වෙනවද කොහොමද? නඩත්තු කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම කැමරාවක් සවි කරාට පස්සේ අපි හරි නඩත්තුවක් තියාගෙන ඉන්නවා නම් සාමාන්‍යයෙන් අවුරුදු 10කට වඩා වැඩි ප්‍රමාණයක් වුණත් තියාගෙන ඉන්න පුළුවන් කැමරා පද්ධතියක්. මොකක්ද හරි නඩත්තුව කියලා කියන්නේ? හරි නඩත්තුව කියන්නේ ඇත්තටම දැන් අපි කැමරාවක් සවි කරනකොට පළවෙනිම දේ මම මුලින්ම කිව්ව කතාව තමයි හේතුව හරි විදිහට මේක පද්ධතිය සවි කරගන්න ඕනේ. මොකද ඩස්ට් එක යන්නේ නැති වෙන්න ඊළඟට පවර් වල අපේ විදුලි උපාංග සවි වෙනකොට ඒවැය කොහෙවත් ෂෝට් එකක් නැති වෙන්න විදිහට සවි කරලා ඊළඟට මාස 6කට සැරයක් අවුරුද්දකට දෙපාරක් වගේ කැමරා පද්ධතිය සම්පූර්ණයෙන්ම සර්විස් කර ගන්න පුළුවන් නම් පද්ධතිය හොඳම ආකාරයෙන් තියාගෙන ඉන්න පුළුවන්. දැනට අපේ ආයතනයෙන් ඉගෙනගත් ළමයි එහෙම කරපු ප්‍රොජෙක්ට් එහෙමත් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඒක ඉවරනාට පස්සේ ඒගොල්ලන්ට ඒකෙම නඩත්තු අංශයත් අරගෙන තියෙන්නේ. ඉතින් එතකොට කැමරා පද්ධතිය දෝෂ අඩු වෙනවා. මොකද අර ගොඩක් වෙලාවට අපි ගෙදරකට වුණත් කැමරා පද්ධතියක් සවි කරාට පස්සේ බලනවා විතරයිනේ. එයින් පස්සේ ඒක තියෙනවා තියෙන්නේ කොහොමද මුකුත් බලන්නේ නැහනේ. අන්න ඉතින් ඒ දේවල් ටික අපි හරි විදිහට නඩත්තු කරගෙන ගියොත් කැමරා පද්ධතියට වෙන හානිය අඩුයි. ඉතින් දැන් ඇත්තරම බාහිර වශයෙන් බැලුවත් කැමරාවක් ටික දවසක් අපි පිහදාන්නේ නැතුව තිබුණොත් ඒකේ දූවිල්ල බැඳෙනවනේ. එතකොට එළිය පේන්නෙත් නැහැ. ඊළඟට කැමරා පද්ධතියේ ප්‍රධානතම උපාංග ටික අපි නිවසේ ඇතුළාන්තයක තියලා තියෙනවනේ. ඉතින් ඒ තැනට අවශ්‍ය විදිහට අපි හයි කරන වෙලාවෙදී හදන්න ඕනේ. ඒ කියන්නේ රස්නේ නැති වෙන විදිහට ඒ අවශ්‍ය දේවල් ටික හදලා තිබුණොත් ලොකු කාලයක් කැමරා පද්ධතිය තියාගෙන ඉන්න පුළුවන්. දැන් CCTV කැමරා පද්ධතිය කොයිතරම් ජනප්‍රියයිද සහ ඒ පිළිබඳව කොයිතරම් විශ්වාසය තියලා තියෙනවද කියලා කිව්වොත් අපි දන්නවා මේ දවස්වල කතා වෙන කාරණාවක් තමයි ওই මාර්ග නීති කඩ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමේදී CCTV පද්ධතිය පරීක්ෂා කර බලලා තමයි නීතිය මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතරදී කියනවා සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් මාර්ගයේ තමන්ගේ රාජකාරිය ඉටු කරලා යම් ආකාරයක වරදක් තමන්ගේ ග්‍රහණයට හසු කරගන්නවට වඩා වැඩි වේගයකින් CCTV කැමරා දර්ශන උපයෝගී කරගෙන මේ වැරදිකරුවන් සොයාගන්න පුළුවන් කියලා. ඇත්තටම 100%ක්ම සත්‍ය ඒවා අපිට වෙනස් කරන්න පුළුවන් දෝ දත්ත පද්ධතින් ඔස්සේ. දත්ත පද්ධතින් ඔස්සේ වෙනස් කරන්න හැකියාවක් තියෙනවා සමහර කැමරා පද්ධතීන්. ඔව් ඒ පිළිබඳව අපිට දැනුමක් අවශ්‍ය කරනවා නේද? අවශ්‍ය කරනවා. ඒ කියන්නේ ඇත්තටම අපි හොඳ කැමරා පද්ධතියක් හොඳ කියන්නේ අපි ළමයින්ට පුරුදු කරන විදිහට කැමරා පද්ධතියක් අපි චීනෙන් එන එක එක කැමරා පද්ධතිය තියෙනවානේ. ඉතින් එහෙම නැතුව අපි හොඳ කැමරා පද්ධතියක් සවි කරගත්තොත් ඒකේ තියෙන ආරක්ෂාව හොඳයි. ඒ ආරක්ෂාවත් එක්ක සාමාන්‍යයෙන් වෙන කෙනෙක්ට එහෙම කරන්න බෑ. හැබැයි එහෙම කරන්න පුළුවන් අර මේ කිසිම දැනුමක් නැතුව සවි කරන කැමරා පද්ධතියක් තියෙනවා. එතකොට ඉතින් අර
අපි කියනනේ කොයිලෙත් අර ලාභ වඩුවේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා සමහර කියනවා බලන්නකො මේක මේ වෙන වෙලාව වෙනස් කරලානේ අර එහෙම ඒක ඇත්තටම කරන්න පුළුවන්ද ඔව් ඇත්තටම එහෙම දේවල් කරන්න පුළුවන් ඒක අපි ඒක තමයි මම කිව්වේ ඉස්සෙල්ලාම අපේ ටෙක්නීෂියන් ඔපරේටර් කියලා කාණ්ඩ දෙකකට අපි බෙදෙනවා එතකොට දැන් ලොකු මොකක් හරි හිතන්නකො මේ ගොඩනැගිල්ලක තියෙන සිකියුරිටි පද්ධතියක් බැංකුවක තියෙන සිකියුරිටි පද්ධතියක් ගත්තොත් එක පුද්ගලයෙක් ඉන්නවා ඒකේ ඔපරේටර් විදිහට කැමරා පද්ධතිය බලාගෙන. එතකොට එයා සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් නම් එයාට වෙලා වෙනස් කරන්න කැමරාවක් ඕෆ් කරගන්න පුළුවන් වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී ටෙක්නීෂියන් කෙනෙක්ගේ සහාය ඕන වෙනවා ආයෙත් ඒක යථා තත්ත්වයට පත් කරගන්න. එතකොට අපි ඔය දෙකම පුරුදු කරනවා. ඒත් අපි පුරුදු කරනකොට තව එක වෙනසක් වෙනවා. ඒ වෙනස තමයි ඒ ළමයා පුරුදු වෙන්නේ අපින් ඉගෙන ගන්න ළමයා පුරුදු වෙන්නේ ඔපරේටරට අවශ්‍ය දේ විතරයි ඔපරේටරට කරන්න පුළුවන්. ඔපරේටරට වෙලා වෙනස් කරන්න සෙටින්ග්ස් වලට යන්න බෑ. එතකොට ආයතනයේ ප්‍රධානියට බලන්න ඕන විදිහක් තියෙනවා. ඒ අදාළ විදිහට අපි කැමරා පද්ධතිය නිසියාකාරයෙන් සිකියුරිටි ආරක්ෂිත සැලැස්ම හදලා දෙනවා. ඒ සැලැස්මෙන් පිට එතකොට වැඩ කරන්න බෑ. අනේ ඒ වගේ වෙලාවකදී කාටවත් වෙලා වෙනස් කරගන්න රෙකෝඩින් එකක් මකන්න බැරි වෙන විදිහට තමයි අපි අපේ ඉගෙන ගන්න පාඨමාලාවේදී උගන්වන්නේ. බැරි වෙලා හරි එහෙම දත්ත වෙනස් කිරීමක් කළොත් ඒකත් අඳුර ගන්න පුළුවන් නේ. ඒකත් අඳුර එහෙම වෙනස් කිරීමක් කරොත් වෙනස් කිරීම කරේ කොයි වෙලාවේද වෙනස් කිරීම කරපු පුද්ගලයා කවුද කියන එකත් අඳුර ගන්න පුළුවන්. CCTV කැමරාවක් ආවට ගියාට හයි කරගන්න බෑ. සල්ලි තිබුණට හරි අපේ අවශ්‍යතාවයට අවශ්‍ය විදිහට අපිට එහෙම සවි කරගන්නත් බෑ. ඒ පිළිබඳව හොඳ ඥානයක් තියෙන තාක්ෂණික ඥානය තියෙන්න ඕනේ, කාර්මික ඥානය තියෙන්න ඕනේ. ওই දෙකම හරි හරියට ගැලපෙන්න ඕනේ. ඉතින් ඒ අවශ්‍යතාව තමයි පාඨමාලාවක් ඔස්සේ මේ විදිහට ශ්‍රී චන්ද්‍රතන කාර්මික පුහුණු සංවර්ධන ආයතනය දියත් කරන්න ඉතින්. ඒ පාඨමාලාව ප්‍රමුඛව තමයි අද ජීවිතාර්ථ ඔබට සමීප කරන්නේ. ආදරණීය මිත්‍රනි කෙටි විරාමයකින් අනතුරු අපි අලිත් හමු වෙමු. යලිත් අපි ජීවිතාර්ථ සමග අද අපි කතා කරන්නේ මේ CCTV කැමරා කරණය පිළිබඳව, ඒ කැමරා පද්ධතිය පිළිබඳව. CCTV කැමරාවක් ඔබ නිවසට සවි කරලා තියෙනවා නම් එහෙම නැත්නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් සහ ඔබේ දරුවා නැත්නම් ඔබ CCTV කැමරා පද්ධතිය පිළිබඳව කාර්මික සහ තාක්ෂණික පාඨමාලාවක් හදාරන්න උවමනා නම් ඒ දැනුම ලබා දෙන ශ්‍රී චුනරත්න කාර්මික සංවර්ධන ආයතනයේ සැදී පැහැදී සිටිනවා. CCTV පාඨමාලාවක් මේ වෙනකොට දියත් කරලා තියෙනවා. එහි උපදේශක කවිදු මදුශංක මහත්මාද ජීවිතාර්ථ තුළින් අපව දැනුවත් කරන්නේ. කවිදු මහත්මා, දැන් ඔබ මේ කැමරා පද්ධතින් පිළිබඳව CCTV කැමරාවක ක්‍රියාකාරීත්වය පිළිබඳව බොහෝ කරුණු අපිට පැහැදිලි කළා. දැන් 1947 තරම් ඈතට CCTV කැමරා කතන්දර ඉදි වෙනවනේ. හැබැයි මේ මෑත කාලේ තමයි ඔක අතිශයින්ම ජනප්‍රිය වෙන්නේ මුළු ලෝකෙම. දවසින් දවස අලුත් වෙනවා ලෝකය. මේ කැමරා මේ CCTV කැමරා ක්ෂේත්‍රයත් නැවුම් වෙලා තියෙනවද, අලුත් වෙලා තියෙනවද, අලුත් තාක්ෂණය ඇවිල්ලා තියෙනවද? ඔව්, CCTV කැමරා පද්ධතියත් තාක්ෂණයේ දවස ගානෙම අපිට අලුත් තාක්ෂණයකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි කැමරා පද්ධතිය ඇවිල්ලා තියෙනවා. අපි ඉස්සරම ආපු ඇනලොග් කැමරා, IP කැමරා කියන කැටගරි දෙකෙන්ම කැමරාස් තියෙනවා. එතකොට ඒකෙත් රාත්‍රී කාලය අපිට පැහැදිලිව රූප සහිත පැහැදිලි පාට රූප සහිතව බලන්න පුළුවන් තාක්ෂණයට ඇවිල්ලා තියෙනවා. එතනින් ගියාම අපිට කැමරාවේ රූපය විතරක් බලන්න නෙමෙයි, කැමරාව තියෙන ප්‍රදේශයේ අදාළ පුද්ගලයන් කතා බහ කරන දේවල් අහන්න පුළුවන් තාක්ෂණයක් දැන් තියෙනවා. එතකොට මුලින්ම ඒ තාක්ෂණය එනකොට කැමරාවට මයික් එකක් අපි පිටින් සම්බන්ධ කරලා තවත් රැහන් ගෙනහිල්ලා තමයි කරන්න ඕනේ. දැන් මේ ඔක්කොම එකකේ රැහනක වැඩ කරන විදිහට කැමරා පද්ධතිය දියුණු වෙලා තියෙනවා. ඊළඟට කැමරා පද්ධතියේ ප්‍රමාණය. ප්‍රමාණය අතින් ගත්තත් ගොඩාක් කුඩා ප්‍රමාණයට එනකන් කැමරා පද්ධතිය ඇවිල්ලා තියෙනවා. ඊළඟට කැමරා දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්, කැමරා පද්ධතියක් සවි කරගත්තාම
කරන්ට් එක මේ දවස්වල තියෙන විදුලි බිල අතර තවත් ලොකු විදුලි බිලක් ඇයිද කියලා. නැත්තරම එහෙම නැහැ. දැන් මෑත කාලීනව පහුගිය මාසයේ වගේ කාලේ වෙනකොට ඇවිල්ලා තියෙන කැමරා ටික බැලුවොත් අපිට ගොඩාක්ම අඩු කරන්ට් එකකින් තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ කැමරා පද්ධතිය අපිට ගොඩාක් දියුණු වෙලා තියෙනවා. ප්‍රමාණය ටෙක්නොලොජිය එක ඊළඟට කරන්ට් එක හැමදේම අපිට කරන්ට් එක අඩු වෙලා ටෙක්නොලොජිය එක වැඩි වෙලා එතකොට හැමදේම හිටු වෙන කාර්ය වැඩි වෙලා ඊළඟට දැන් අපිට ඇත්තටම මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා කැමරා පද්ධතිය ඇනලයිසින් වලට ගන්න පුළුවන් කැමරා පද්ධතියකුත් තියෙනවා. එතකොට ඇත්තටම අපිට ඒ කැමරා පද්ධතිය සවි කරගත්තොත් අපි නිකන් හිතමුකෝ සුපර් මාකට් එකකට අපි කැමරා පද්ධතිය සවි කරගත්තොත් අපිට පුළුවන් ඇත්තටම සාමාන්‍යයෙන් දිනකට කී දිනෙක් ආවද ඒ දේවල් රූප ටික බලලා ගණනය කරන්න අපි අවශ්‍ය වෙන්නේ. කැමරා විසින් අපිට ඒ සියලු දේ ගණනය කරලා දෙනවා. ආපු පුද්ගලයෝ වැඩිපුරම මොන ප්‍රදේශයේද සුපර් මාකට් එක ඇතුලේ සැරිසරුවේ ඒ දේවල් ඔක්කොම අපිට කැමරා පද්ධතියෙන් දැනට ගන්න පුළුවන්. ඊළඟට අපි ගමු මහල් නිවාස සංකීර්ණ ඊළඟට ප්‍රධාන ආයතන ස්පිරිතාලවලට ඇවිල්ලා තිනවා. දැන් අපි දැන් දැකලා තිනවා වාහනයක් එනකොට සිකියුරිටිකින් ඇවිල්ලා අපිට ගේට්ටුව ඇරලා දෙන්න ඕනේ. එතකොට අදාළ නිතරම එන කෙනෙක් ආයතනයේ ප්‍රධානියා ආයතනයේ සේවකෙක් නැත්නම් මහල් නිවාස සංකීර්ණයක ඉන්න පුද්ගලෙක් ඒ පුද්ගලයාටත් ඒ සිකියුරිටි මහත්තයා ඇවිල්ලා අපිට මේ ඇරලා දෙන්න වෙලා තියෙනවා ගේට්ටුව. හැබැයි අපිට පුළුවන් ඒක කැමරා පද්ධතියකට හදලා සිස්ටමයිස් කරාට පස්සේ කැමරාවෙන් අදාළ පුද්ගලයෙක්ට ගේට් එක ඔටෝ ඇරෙනවා. එතකොට අලුත් පුද්ගලයෙක් ආවොත් එහෙම කැමරා පද්ධතියට අපි දීපු නැති පුද්ගලයෙක් ආවොත් විතර අපිට එයා කවුද කොහෙටද යන්නේ කියලා බලලා ගේට්ටුව අරින්න පුළුවන්. ඒ වගේ පද්ධතියෙන් ගොඩාක් දැන් දිනුනට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඕකම මාර්ග සංඥාවලටත් දැන් ඇඩ් කර මේ දාගෙන යනවා. හේතුව මාර්ග සංඥාවලත් අපිට නීති මේ ප්‍රශ්න තියෙනවනේ. ඉතින් මේ හැමදේම ඇත්තරම දැන් CCTV කැමරා පද්ධතියක් නිසා අපිට අඩු කර ගන්න පුළුවන් වෙලා තියෙනවා. CCTV කැමරා පද්ධතියක් සවි කිරීම ඔස්සේ අපට වෙන්න පුළුවන් අලාභය හානිය අවම වෙනවා. අවම වෙනවා. වෙළඳ ආයතනවල දැන් හරි බයයි. මේ ගෙවල් ඇතුලේ වෙන්න පුළුවන් සමහල්ලාවට හොරහතුරු බිය අවම වෙලා තියෙනවා. ඒ වගේම ගෙදර තරුණ දරුවෝ හිමි ඉන්නව නම් අම්මා තාත්තා දෙන්නම රැකියාවට නිවසින් බැහැරව යනව නම් දරුවෝ මොනවද කරන්නේ කියලා ගෙදරට කවුද ඉන්නේ යන්නේ කියලා මේ කාලේ ගොඩක්ම CCTV කැමරාවක අවශ්‍යතාව. මෙහිම ගත්තොත් ඇත්තටම ආයතනයකට වගේම අපි ලෝකයටම CCTV කැමරාව හරිම වැදගත්. ඔව් දැන් ඔබතුමාගේ දැනුමත් එක්ක මේ ශාස්ත්‍රය තුල ඉන්න කෙනෙක් විදිහට CCTV කැමරා වලට විකල්පෙයිද නැත්නම් මේ ශාස්ත්‍රය තවත් දියුණු වෙලා තවදුරටත් පුළුල් වෙයිමයි යයිද කොහමද? එතන මේ ශාස්ත්‍රය තවත් දියුණු වෙලා පුළුල් වෙනවා. මේකට විකල්පයකට කියන දෙයක් කියන්නේ මේකම තමයි එකම විකල්පෙ විදිහට යන්නේ මේක තවත් දියුණු වෙනවා. දියුණු වෙලා පුළුල් වෙන ඇත්තටම ජාත්‍යන්තර වෙළඳ පොලේ ගොඩක් පුළුල් වෙලා තියෙන දැනටමත් අපේ රටට තමයි තාම පුළුල් වෙමින් වෙලා තියෙන්නේ. නැත්තම් ඇත්තටම මේ ජාත්‍යන්තර වෙළඳ පොලේ මේ කැමරා පද්ධති කියන එක ඉතා විශාල වශයෙන් පුළුල් වෙච්ච දෙයක්. ඉතින් අපි ඒ තාක්ෂණය දැන් ලංකාව ඇතුළටත් ගේන ගමන් තමයි තියෙන්නේ. ඔව්. දැන් ඇත්තටම ලෝකය ගැන අපි එහෙම කතා කරනකොට ලංකාව ඇතුලේ අර හයි කරගත්ත CCTV කැමරා පද්ධති සමහරලාවට අර කිය හතා කියලා වගේ සතියෙන් දෙකෙන් මාසෙන් මාස පහකින් අකර්මණ්‍ය තත්ත්වයට පත් වෙනවා. ඊට පස්සේ ඔහේ ඒවරින් හයි කරලා තියෙනවා. ඔව්. ඇත්තටම ඔය යලි නඩත්තු කරලා පාවිච්චි කරන්න පුළුවන්ද නැත්නම් මොකද්ද කරන්න පුළුවන් ඉතින් එහාට? ඔව් යලි නඩත්තු කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ මෑත කාලිනව ආපු කැමරා වෙන්නත් පුළුවන්. ටිකක් සාමාන්‍ය පරණ කැමරාවක් වෙන්නත් පුළුවන්. හැබැයි විකල්ප ක්‍රම තියෙනවා. ඒ තියෙන දේවල් තියාගෙනම අපි කැමරා පද්ධතිය අලුත් වැඩියා කරලා හදාගෙන යන්න පුළුවන් විකල්ප ක්‍රම තියෙනවා. ඒ කියන්නේ දැන් මූලික වශයෙන් සියලුම දේවල් වලට මිල මුදල් යොදවන්න අමාරු කාලයක්නේ. ඉතින් එතකොට දැනට තියෙන පද්ධතිය වැඩි දියුණු කරගෙන අපිට හදලා දෙන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් අපේ පාඨමාලාව හදාන්න
ළමයෙක්ට බය නැතුව තමන්ගේ ස්වයං ව්‍යාපාරයක් කරද්දී මේ වගේ දෙයක් උනත් කරලා දෙන්න පුළුවන්. හේතුව එයාගේ දැනුම හැම පැත්තෙම සන්නද්ධ කරලා තමයි අපි එළියට දෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඔය CCTV කැමරා හැමතැනම හයි කරන්න ඕවා ඉතින් ඔය ඉඳලා හිටලා වැඩක් නේ තියෙන්නේ. ඕවා ඉගෙනගෙන මොකටද කියලා එහෙමත් හිතෙන්න පුළුවන්. එතකොට අනිත් පැත්තෙන් හිතන්න පුළුවන් අනේ ඉතින් ඕවා හයි කළා කියලා මහලු ගානක් හම්බෙන්නෙත් නැහැ. ඕවා කරලා ජීවත් වෙන්න බෑ. ඇත්තටම මේ වගේ ශිල්පයක් හැදෑරීම, ඉගෙන ගැනීම, ප්‍රගුණ කිරීම ආර්ථිකයට මොන වගේ වාසියක් දෙන්නේ? ආර්ථිකයට ඇත්තටම හොඳයි. තමන්ගේ සොයන් රැකියාවක් ව්‍යාපාරයක් කර විදිහට කරගෙන යනකොට තමන්ට විශාල මුදලක් උපයන්න පුළුවන් දෙයක් තමයි CCTV කැමරා පද්ධති සවිකිරීම ඊළඟට නඩත්තු කිරීම කියන්නේ. අනිවාර්යයෙන්ම CCTV කැමරා පද්ධතියක් සවිකර ගත්තට පස්සේ ඒකේ නඩත්තුවත් තමන් කර යුතුයිනේ. එතකොට අපි වොරන්ටි කාලයක් දෙනවා. ඒ කාලෙන් පස්සේ එතනින් එහාට සියලුම නඩත්තු කටයුතු අපිට මිලක් නියම කරගෙන මිල අය කරගෙන කරගෙන යන්න පුළුවන්. එතකොට ලොකු ආයතනයක කුඩා නිවසක වෙනසක් නෑ. ඔය නඩත්තුව කියන එක අපි හැමදේටම කරන්න ඕනේ. එතකොට ඊළඟට ව්‍යාපාරයක් විදිහට කරන්න නැතුව ඉගෙන ගන්න එක ඉගෙන ගත්ත කියන්නේ. හැබැයි තමන්ට ඒ නඩත්තු මුදල එළියට දෙන නඩත්තු මුදල ඉතුරු කරගෙන මේ සාමාන්‍ය සුළු මුදලක් ගෙවල ඉගෙන ගන්න දෙයින් මුළු ජීවිත කාලෙම තමන්ගේ ගෙදර තියෙන CCTV පද්ධතිය වුණත් තමන්ට සකස් කරගෙන තියාගන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් CCTV කැමරා පද්ධතියක් සවි කිරීමේදී රටේ නීතියක් කියලා දෙයක් තියෙනවානේ. අපි දන්නවා දුරස්ථ කැමරාමගින් නිරීක්ෂණය කරනු ලැබේ කියලා තියෙනවා. නැත්නම් මෙම ස්ථානයේ CCTV කැමරා පද්ධතිය ක්‍රියාත්මකයි. ඔව්. සවි කර ඇත. ඒ නීතියක්ද නැත්නම්? නෑ, ඒක නම් ලොකු එහෙම අවශ්‍ය නීතියක් නෙමෙයි. සමහර ආයතනවලින් ඒක දානවා මෙහෙම තියෙනවායි කියලා පෙන්නන්න. හැබැයි මේ එහෙම අත්‍යවශ්‍ය අනිවාර්ය නීතියක් නැහැ. මේ CCTV කැමරා පද්ධතියට අදාළ නීති සියලු දේත් අපි මේ පාඨමාලාවේදී උගන්වනවා. එතකොට දැන් අපේ පාඨමාලාව හදාරපු ළමයෙක්ට CCTV කැමරා පද්ධතියක් සවි කරාම මොනහරි ප්‍රශ්නයක් ආවොත් කවදා හරි දවසක ඒ ප්‍රශ්නෙට අදාළ නීතිය මොකද්ද, ඒ ප්‍රශ්නේ ඉන්නේ කොහොමද කියන හැමදේම එන්න පුළුවන්. හැමදේම අපි පාඨමාලාවේදී අපි කියලා දෙනවා. දැන් විශේෂයෙන් ගත්තොත් අපේ පාඨමාලාව හදාරපු ළමයෙක්ට බැංකුවක කැමරා පද්ධතියක් සවි කරන්න ඉන්න පුළුවන්. ඉතින් එයා ඒක කරාට පස්සේ ඒ බැංකුවේ නීතිමය පැත්තට අදාළ දේවල් ඔක්කොම එයාට කියලා දීලා තමයි අපි මේ පාඨමාලාව අවසන් කරන්නේ. එතකොට එයාට පුළුවන් වෙනවා ඒ බය නැතුව ඒ කැමරා පද්ධතියට මූණ දෙයිලා හයි කරලා තියලා තියන්න. එතකොට ඒකේ මොන හරි ප්‍රශ්නයක් ආවත් ඒකට අවශ්‍ය විදිහට ඒ ප්‍රශ්නෙට හදන්න අවශ්‍ය බඩු කොච්චර ප්‍රමාණයක් තමන්ගේ ගාව තියාගන්න ඕනේද, අපි ඒ දේවල් කොච්චර කාලයකට අරින් අරන් තියාගන්න ඕනේද, මේ හැමදේම තමන්ට ගණනය කරලා තියාගන්න පුළුවන් දැනුමක් ලබා දෙන නිසා බය නැතුව තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. දැන් මේ පාඨමාලාව ශ්‍රී ජිනරත්න කාර්මික සංවර්ධන ආයතනය මෙහෙවන මේ CCTV කැමරා පාඨමාලාව මීළඟ අධ්‍යයන කොයි කාලෙද ආරම්භ වෙන්නේ? මීළඟ පාඨමාලාව මීළඟ අධ්‍යයන අපි ලබන මාසයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් කීවෙනි පාඨමාලාවද මේ කණ්ඩායම ඉගෙන ගන්නේ? දැන් යන්නේ අලුතෙන්. දැන් මේ මෑත කාලේ පටන් ගත්තට පස්සේ දැන් තුන්වෙනි කණ්ඩායම යනවා අපේ. එතකොට හතරවෙනි කණ්ඩායම තමයි දැන් අපි ලබන මාසයේ මැද හරිය වගේ වෙනකොට තමයි පටන් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. දැන් අයිදුම්පත් බහර ගන්නවද? අයිදුම්පත් බහර ගන්න. කොහොමද අයිදුම්පත් යොමු කරන්න ඕනේ? මේ ජිනරත්න කාර්මික විද්‍යාලයට ඇවිල්ලා අයිදුම්පත් ගන්නත් පුළුවන්. එතකොට ජිනරත්න කාර්මික විද්‍යාලය ලේනම් දුරකථන අංක ටිකට කෝල් කරලා ඒ දුරකථන අංක වලින් අපි දැනුවත් කිරීමක් කරනවා. කොහොමද අයිදුම්පත් බාර දෙන්නේ, කොහොමද ක්ලාසස් තියෙන දවස් ටික කියලා. එතකොට ඒකට රෙජිස්ටර් වෙලා ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඊළඟට දැන් ඇත්තටම මේ මම අර කිව්ව ජාත්‍යන්තර මට්ටමේ සහතිකය දැන් අපේ පාඨමාලා සිසුන් හදාර ලිවරේජ් සිසුන් ඉන්නවනේ, ඒ සියලු දෙනාටමත් ඒ පාඨ මේ සහතිකය ගන්න පුළුවන් විදිහකට අපි ලෑස්ති කරනවා. මේක විවෘත්වන්නේ පිරිමි ළමුන්ට පමණයිද? නෑ, එහෙම දෙයක් නෑ. අපිට මේක පිරිමි ළමයි ගෑල් ළමයි කියලා වෙනසක් නැතුව මේ පාඨමාලාවට පැමිණෙන්න පුළුවන්. ඇත්තටම සොයන් ව්‍යාපාරයක් කරන වෙලාවේදී මේකට දැනුම විශාල වශයෙන් අපිට ඕනේ වෙනවා. එතකොට අපිට
දැනුමත් එක්කම සහයත් සියලු දෙනාගේ අපිට ඕන වෙන වෙලාවක් තියෙන කියන්නේ ඇත්තටම කැමරා පද්ධතියක් අපි හරි විදියට සවි කරලා බාර දෙනකොට පද්ධතිය රැහන් අපි ගමන් කරලා තියෙන මාර්ග කොහොමද ඊළඟට කොටේෂන් එකක් දෙනකොට ඒ කොටේෂන් එකක් හදන්න ඕනේ කොහොමද මේ සියලුම දේවල් තමන්ට ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොරව වැඩ කරන්න පුළුවන් එතකොට අපි ඒකට ටෙක්නීෂියන්ලා සේවකයෝ යොදාගෙන වැඩ කරනවාද ඒ හැමදේම තියෙන නිසා ප්‍රශ්නයක් නැතුව අපිට දෙපාර්ශ්වයෙන් ඕනම කෙනෙක්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන් CCTV කැමරාවක ව්‍යුහය එතකොට කැමරාවක ක්‍රියාකාරීත්වය එහි තාක්ෂණික ක්ෂේත්‍රය එවැගේම කාර්මිකාංශය මේ සියල්ලම පිළිබඳව මනා පෘතුල දැනුමක් ලබා ගන්න මේ පාඨමාලාව ඔබට මහත් පිටිවහලක් වේ අපි ආරාධනා කරනවා රුපියල් 9000ක් වගේ ප්‍රමාණයක් 9500යි ඒකත් කොටස් දෙකකින් ගෙවන්න පුළුවන් 4250 පළවෙනි එක අපේ පළවෙනි වාර එකට රුපියල් 5000ක් ඉතුරු එකට රුපියල් 4500කට කොටස් දෙකකට තමයි කඩලා තියෙන්නේ හොඳයි මීළඟ කණ්ඩායම ආරම්භ වෙනවා ලබන මාසයේ මැද භාගය වෙනකොට ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ දැන් අයිතුම්පත් කැඳ වෙනවා ඒ නිසා ඔබට කියනවා මේක වෘත්තියක් විදියට කරන්නම නෙමෙයි සමහරවිට ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෙනෙකුට මේ දැනුම ඕනේ වෙයි මේක අපි දැනුවත් වීම වැදගත් මේකෙන් හරියටම ප්‍රයෝජන ලබා ගැනීම උදෙසා කෙනෙකුට අවශ්‍ය නම් රුපියල් 9000ක් වගේ ප්‍රමාණයක් වියදම් කළා සති 11යි සති 17යි සති 7යි සති 7ෙන් මේ පාඨමාලාව අවසන් ඔව් දැන් මේ පාඨමාලාවේදී අපි සති 7 ඇතුළත කැමරා වර්ග දෙකක් තියෙනවානේ ඇනලොග් කැමරා IP කැමරා කියන මේ වර්ග දෙකමත් උගන්වනවා ඊළඟට අමතර දේකුත් උගන්වනවා අපි සාමාන්‍යයෙන් නෙට්වර්ක් ජාලගත කිරීම ගැන හැඳින්වීමක් සමග එක සම්පූර්ණ එක දවසක්ම පාඨමාලාවේ ජාලගත කිරීම උගන්වනවා හේතුව එතනින් IP කැමරාස් ගැන ඉගෙන ගන්න ඒක ඕනේ නිසා අපි ඒක උගන්වනවා එතකොට අනේ මට මේ නෙට්වර්ක් දන්නේ නැති නිසා මේක කරන්න බැරි වේවිද කියන ප්‍රශ්නයක් නෑ ඒකයි දැනුම මට්ටම ප්‍රශ්නයක් නැතුව සියලුම දේ අපි මේකෙදි දැනුම ලබා දෙන නිසා ඉගෙන ගන්න පුළුවන් ඊළඟට रेकॉर्डिंग बलने विधी सेटिंग्स हदने विधी हेमदेम प्रैक्टिकल एक उपकरण सीएलम देवादीला हेमदेम तमांड अति अल्लला इगनगान पुलवाम विधीर तम अपे पुर्दू कराने හොඳයි අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ජිනරත්න කාර්මික සම්වර්ධන ආයතනයේ CCTV කැමරා පාඨමාලාවේ උපදේශකතුමා කවිතු මදුශංක මහත්මා මේ දැනුවත් කිරීමට අයබෝවන් ආදරණීය මිතුරනි මේ බඳ වැඩසටහනකින් යලි දවසක අපි මුණ ගැසෙමු ඔබට සුබ දවසක් අයබෝවන්අපේන උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණි චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණි චාරිකාවයි දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මගේ රට සරු කරවන ගුවි තේකට සවි ශක්තිය අය දින රසත සිසාරා සරණ චාරිකාවයි හරිත රූපවයි Sara sarana charika
බලනා හැල දොල වැඩෙනා ගහ කොළ සත් වග සුරකින බවට සපත කළ සිත සුවපත් කළ